www.gossipking.lk. ඔබ කිව්වලු මට සල්ලි දුන්නා කියලා. මගේ තාත්තා දුන්න සල්ලි වලට අමතරව ඔබ සල්ලි දුන්නා කියලා කිව්වලු. ඒක නේද? එහෙම ඉතින් කියන කින හැම එකක්ම ඉතින් ඇත්තක් නෙමෙයි. ඔබට කොහොමද ඉතින් තාත්තේ ඔහෙ? සුවගේ බා මගේ දරුවගේ උපන්දිනේ එනවා පෙබරවාරි මාසෙ. පොඩ්ඩ ඉඳපන් අඬන්න එපා හරිද? මම try කරන්න ඔබ ගන්න හරිද? මේ මොකද්ද ඇත්තටම මොකද්ද බං මේකේ වෙන්නේ? මම මෙලෝ සසර දෙයක් දන්නේ නෑ බං. නෑ මුන් කියනවා ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා මගෙන්. වයිස් ප්‍රෙසිඩන්ට් එත එරෙහිව තමයි ඉල්ලන්න යන්නේ. ආ දීප්ත එරෙහිව. මට කියනවා මේ එක දෙන්නලු ස්ටේට්මන්ට් එක. මට ඒක දෙන්න. දන්නේ නෑ බං මොකද්ද මොකද්ද මේක ඇතුළාන්ත කතන්දරේ මෙලෝදියා මම දන්නේ නෑ බං. මං දන්නා ඔබ දන්නේ නෑ කියලා. ඉතින් මම දන්නේ දේ කියලා මම අනිත් එක මචං මේකේ දැන් මම හිතාගෙන හිටියේ මේ උපමාව ෆ්‍රේම් කරලා කියලා. ඔබ මේකට ඉන්න ඕන නැද්ද? මම පොඩ්ඩක් ඉතින් ෆ්‍රේම් කරලා කියන්නේ ඉතින් එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා මෙතන. ඒ වුණත් ඉතින් මම ඔබට පිටුපාර නැහැනේ. මම පිටුපාන්නෙත් නැහැ. එනවාට මම ඉතින් අර දන්නවනේ ඔයාගේ ඔයාට මේ කෝල් එක ගන්න තත්ත්වෙට මම එනකන් ආවා. සෑහෙන දෙයක් කරා මම දන්නවා ඔබට මචං මාත් එක්කත් තරහ ඇති කොටින්ම කිව්වොත් එහෙම මං දන්නවා මං දන්නවා ඔබ මට ගිය සතියේ අයියෝ කිව්වා නෑ ඔයා කවදරි නිදාසුනා මා ගිහිල්ලා අසස්ව මරයි මං ඇහුවා ඇයි එතකොට එයා කිව්වා ඔයාව ෆ්‍රේම් කරලා තියෙන එයා මට ඒ කියද්දිත් මචං මට හිතුන්නේ නෑ ඔබ එහෙම කරන්නේ නෑ බයි මායි තිබුණා ලොකු ක්ලෝස් ෆ්‍රෙන්ඩ් එකක් නෝ නෝ අනිවාර්ය තාමත් එහෙම තමයි ඉතින් මේගොල්ලෝ අපි හෙල්ප් එකක් ඉල්ලනවා මචං මෙහෙම කරලා දෙන්න කියලා මේ ප්‍රෙසිඩන්ට් අදීබ්බ ෆ්‍රේම් කරන්න මචං පොඩි ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා හරිද? ඉතින් මගෙන් ඉල්ලනවා ඒක. ඒ වුණාට ඉතින් මට එක එක පාට දෙන්න බෑනේ. මම කිව්වා මට එහෙම දෙන්න බෑ. මට ලහිරුට කතා කරන්න ඕනේ. ලහිරුට කතා කරලා තමයි මේ කරන දේක් කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම දැන් ඔබට ගත්තේ කෝල් එක බලන්න. ඔබ උන් කියනවා ඔබට හොඳට ඉන්නවලු. ඔබට කරදරයක් නැහැලු. ඔබට ගහන්න නැහැලු. ඔබ හොඳට ඉන්නවයි කියලා තමයි මට කියන්නේ. ඉතින් ගහන්නේ නැහැ මචං. මට ගහන එක කන බොන එක නෙමෙයි බං. මේ වැඩි වෙලා තිනු. මට ගෙදරට එන්න එකනේ. නෑ මම ඒක තමයි මම ට්‍රයි කරන්නේ ඒක තමයි කරන්න ට්‍රයි කරන්නේ ඒක කරන්න ලේසි නෑ ඔබ දන්නවනේ ඔබට දාලා තියෙන චෝදනා මචං හැන බරපතල ඒවා දාලා තියෙන්නේ ඉතින් ඒවා මචං ඒක තමයි ඒක බොරුවක් කියලා මම දන්නවා ඒ වුණාට මුන්ට මචං ෆ්‍රේම් කරන්නයි ඕන මුන් මට ඇවිල්ලා කියලා උඹව ෆ්‍රේම් කරගන්න හදනවා ඒ වුණාට මම එහෙම කරන්නේ නෑ ඒකයි යෝගේ ඇදි ඇදි තියෙන්නේ ඒක තමයි ඇදි ඇදි තියෙන්නේ හරිද ඉතින් ඔබට තේරෙනානේ මම ඉන්න සිචුවේෂන් එක මේ ඇවිල්ලා මචං මට තර්ජනය කළා නම් මනම් හෙන්න ලොකු සීන් මචං මොංගේ මචං අපිට හිතන්නවත් බැරි විදියට කනෙක්ෂන් තියෙන ඉතින් මේ මම මොනක්වත් කරන්නේ ඉතින් මේ බය නැහැ ඉතින් එහෙම ඒ වුණාට මම උපරිම try කරනවා ඉතින් කරන්න කරන දේක් හරියට ඔබටත් ප්‍රශ්නයක් නැවී ඔව් බම් පොඩ්ඩක් බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා මේ මේක හරි ගස්සලා තියම් මචං මට ගෙදරට එන්න මම මේකට ඉන්නෝල් නෑ කියන එක හා ඒක තමයි නෑ ඒ උන් කියන්නේ අපි හැම දෙයක් කරා කියලා එහෙම උන් කියන දේ පිළිගරගෙන එවරුණාම අපි එවන්නම් කියලා ඒ වුණාට ඉතින් එහෙම මේ 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 අර එහෙම එවන්නේ නෑනේ බං එතකොට මේ කියන්නේ ඔව් ඔව් දෙයකට මම නොකරපු වරදකට දැනුත් මං හිරේ නොකරපු වරදකට ඇත්තටම මං හිරේ අපේ අම්මා මචං මට කිව්වා යාළුවෙක් ඉන්න නොකරපු වරදකට හිරේ යන්න වෙනවා කියලා වැඩිය කතා කරන්නේ නැහැ මොකද උඹලගේ ගෙදරින් මචං සෑහෙන්න විදියට මට ප්‍රෙෂර් කරනවා මොකද මේ ඔබට තේරෙනවනේ මොන වගේ ප්‍රශ්නකට මම මොන දීලා ඉන්නේ මේ පැත්තේ උඹ ඔය පැත්තෙන් ඔහම හිර වෙලා ඉන්නකොට මම මෙතන එළියේ ඉන්නකොට මටත් මචං ජීවිත තර්ජන නැත්තේ නෑ හරිද මම දැන් මේ ෆෝන් කෝල් එක ගත්තේ උඹ ටැකල් කරන්න ගන්න විදියට ඒ වුණාට මම එහෙම එකකට නෙමෙයි මන් දන්නේ නැහැ ඔතන මේ අපේ මේ භාෂාව නම් මනම් ඒගොල්ලොන්ගේ කවුරු හරි ඉන්නවද කියලා තේරුම් කරලා දෙන්න ඒ වුණාට වැඩක් නැහැ මට ඒකිනුත්. හලෝ. හලෝ. ඔව් මචං තව විනාඩියයිලු තියෙන්නේ මේ මනේ අසස් පුළුවන් නම් මචං ලොකු පිනක් මේකේ මොකක්ද ලොකු පිනක් නෙමෙයි බං හරියට හරි ගස්සලා ඉක්මනට මාව නිදාස් කරා මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. ඒක තමයි. හා
ඒක තමයි බං මම උපරිම ට්‍රයි කරනවා බං මෙතන තියෙන තර්ජනත් එක්ක බං මට ඒත් මම දැන් හැංගිලා ඉඳගෙනත් බං මම මේ මේ කෝල් එක ගත්තේ ඉතින් කතා කරලා කතා කරලා නේ ආවට මේ එච්චර ලොකු ප්‍රශ්නයක් තමයි මේක මෙහෙමයි එච්චර උඹට ප්‍රශ්නයක් නැහැ මේකට ඉතින් මේ අපේ රටේ නම් හිටියේ ඉතින් ඕක ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි වුණාට දැන් මේක පිට රටක වෙච්ච දෙයක් නේ ඒකනේ ප්‍රශ්න මේ මේ මචං විනාඩි ගන්න ඉවරයි හරි මං හරි මම බලලා මොකද්ද වෙන්නේ කියලා මේ හොඳ දෙයක් බලලා කරනවද මම මේ අද ඩේට් එක කවදද කියපන් ආ අද දවස කවදද දහම් කියපන් අද දවස මචං 2-3 මොන තුනද පෙබ්‍රවාරි දැන් වෙලාව දැන් වෙලාව මට ටයිම් එක නම් මට ඔබට ඔහේ භාෂාවවත් තේරෙනවද බං අඩුම තරමේ කෝඩ්ස් වල ඉංග්‍රීසි වලින්ද කතා කරන්නේ දිවෙහිද මේගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරන්නේ දිවෙහි කිසි දෙයක් තේරෙන්නේ නැහැ මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඔබ පුළුවන් නම් මේ ඔබට මොනවද අසම් කරන්න දෙන්නද මේ ප්‍රශ්නේ විසඳහන් ඉක්මනට අසම් කරන්න එපා මොකක්වත් අසම් කරන්න එපා මොනවද හරි දන්නානේ මම ඔබට කිව්වේ ඒක තමයි ඒක මම බලන්නම් මොකද්ද කරන්නේ මම උපරිම කරනවා මම ඔබ අතාරින්නේ නැහැ ජීවිතේටත් මම ඔබට කිව්වනේ අද්දිත් කිව්වේ තමයි තාමත් හරි මචං මේ ටයිම් එක අවුට් මන් තියෙනවා හරි 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 හරි